තාත්ත රටරස්සාවට යන්න ඕනෙද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. පරිපූර්ණ වෛද්‍ය සේවාවට අදාළ වෘත්තීන් පහක් හෙට දවසේ උදෑසන 8 සිට සිකුරාදා උදෑසන 8 දක්වා පැය 24ක වර්ජන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට මේ වෙනකොට තීරණය කරලා තිබෙනවා. මේ වර්ජන ක්‍රියාමාර්ගයට විකිරණ විද්‍යා තාක්ෂණවේදී වෘත්තිකයන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, ඖෂධවේදී වෘත්තිකයන්, ඒකම භෞතික චිකිත්සක වෘත්තිකයන්, වෘත්තීය චිකිත්සක වෘත්තිකයන් කියන වෘත්තීය කණ්ඩායම් පහ සම්බන්ධ වෙනවා. එතකොට මේ වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙන්න මේ වෘත්තීය සංගම් තීරණය කළේ ඔවුන්ගේ ඉල්ලීම් හතක් වෙනුවෙන්. මේ ඉල්ලීම් අතර තිබෙනවා බඳවා ගැනීමේ පටිපාටිය දැන් වසර 3ක් තිස්සේ දිගින් දිගටම ප්‍රමාද කරනවා අනුමත කරවා ගැනීම. ඒ බඳවා ගැනීම පටිපාටිය අනුමත කිරීමට යැවීම සම්බන්ධයෙන් සිදුවෙච්ච ලිපිගොනුවත් එක්ක තවත් වෙනත් වார்த்தාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් යවනවා. මේ හේතුව හින්දා බඳවා ගැනීම පටිපාටිය අනුමත කිරීම දිගින් දිගටම ප්‍රමාද කරනවා. ඒකම උසස් වීමේ විෂමතාවය ඉවත් කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. මේ චක්‍රලේඛය නිකුත් කිරීම මාස 5ක් තිස්සේ ප්‍රමාද කරමින් සිටිනවා. ඒකම අනිත් පැත්තෙන් ගත්තොත් අපේ නිලධාරීන් මර්ධනය කිරීම සඳහා ඌ විනය ක්‍රියාමාර්ග ගැනීම ආදී ඒ ක්‍රියාමාර්ග තවමත් අවසන් කරලා නැහැ. ඒකම කියන්න ඕන දෙයක් තමයි අද වෙනකොට මේ වෘත්තීන් පහට අදාළව ඇති වෙලා තිබෙන බරපතල නිලධාරි හිඟය පියවීම සඳහා අදාළ වෘත්තිකයන් බඳවා ගැනීමට මේ වෙනතුරුත් කටයුතු කරලා නැහැ. මෙන්න මේ කියන කාරණා ඇතුළු කරුණු හතක් වෙනුවෙන් හෙට දවසේ වර්ජනය ක්‍රියාත්මක වෙනවා. මේ වර්ජන ක්‍රියාමාර්ගය හින්දා CT පරීක්ෂණ, X-ray පරීක්ෂණ, MRI පරීක්ෂණ, සියලු රසායනාගාර පරීක්ෂණ සේවාව, එකම ඖෂධ නිකුත් කිරීම, ඖෂධ බෙදා හැරීම, එකම භෞතික චිකිත්සක සේවාව, වෘත්තීය චිකිත්සක සේවාව කියන සේවාවන් සියල්ල අඩපණ වෙනවා. අපි මේ වර්ජන ක්‍රියාමාර්ගයට පිළිකාරෝහල්, එකම මාතෘ සහ ළමාරෝහල් සම්බන්ධ කරගන්නේ නැහැ හෙට දවසේ. ඒකම මේ වර්ජන ක්‍රියාමාර්ගයට අපි අවතීර්ණ වෙන්න මේ අවස්ථාවේ සූදානම් වෙලා හිටියේ නැහැ, හිතුවේ නැහැ. මොකද මේ අවස්ථාව බරපතල තර්ජනයක් يعني. නමුත් කියන්න කනගාටුයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් තමුගේ වගකීම පැහැර හරිමින් මේ වෘත්තිකයන්ට අදාළ ගැටලු ටිකවත් විසඳන්නේ නැත්නම් මේ වෘත්තිකයන්ට මෙතනින් එහාට වෙන ක්‍රියාමාර්ගයක් ගන්න හැකියාවක් නැහැ. මේ ආකාරයේ දැඩි කැළකිරීමක් මැද්දේ අපේ වෘත්තිකයන් සේවාවේ නිරත වෙන්නේ සහ මේ නිලධාරීන් රට හැරදාලා යන්නේ මෙන්න මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වගේ කරන බරපතල ගැටලු හින්දා. අවම වශයෙන් පඩි වැඩිවීමක් හෝ වෙනත් කාරණා නැතත් තමුන්ගේ වෘත්තීය සංවර්ධනයට, තමුන්ගේ වෘත්තීය දියුණුවට අදාළ කාරණා ටිකවත් සිදුවෙන්නේ නැත්නම් මේ වෘත්තිකයන් රට හැරදා යාම ගැන අපිට හිතන්න දෙයක් නැහැ. ඉතින් ඒක හින්දා අපි විශේෂයෙන්ම කියනවා හෙට දවසේ ඇති වෙන වර්ජන ක්‍රියාමාර්ගයේ සියලු වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ කාරණාවලට හේතු වෙච්ච බලධාරීන් බාරගත යුතුමයි. ඔවුන් මෙච්චර කාලයක් මේ තමන්ගේ වගකීම පැහැර හරමින්, එහෙම නැත්නම් ප්‍රමාද කරමින්, කල් මරමින් ගත කරපු නිසා අපිට සිද්ධ වුණා මේ ක්‍රියාමාර්ගයට යන්න. අපි ජනතාවගෙන් මේ වෙලාවේ සමාව ඉල්ලනවා, අපිට අකමැත්තෙන් වුණත් මේ වර්ජන ක්‍රියාමාර්ගයට යන්න සිද්ධ වෙනවා. ඒකම කියන්න ඕනේ සියලු රෝහල්වල අපි ජීවිතාරක්ෂක හදිසි සේවා ක්‍රියාත්මක කරනවා ස්වේච්ඡාවෙන්. යම් රෝහලක හෝ එම ස්වේච්ඡා සේවාවට බාධා කිරීමක් හෝ අපේ නිලධාරීන්ට බාධා කිරීමක් ඇති කළොත් ඒ රෝහල්වල අපේ ස්වාධීන සේවාව ඉවත් කර ගැනීමක් සිදු කරනවා. එහෙම නැතුනොත් අපි විශ්වාස කරනවා මේ වර්ජන ක්‍රියාමාර්ගයේ ඕනෑම අවස්ථාවක අපි අත්හරින සූදානම් අපේ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ කටයුතු කරනවා නම්. එහෙම නැති වුණොත් අපි මේ වර්ජන ක්‍රියාමාර්ගයෙන් අනතුරුව ඉදිරි දින කීපය තුළ අපේ ඊළඟ පියවර තීරණය කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් නිලධාරීන්ට බලපෑම් මෙල්ලනොත් ඔයාලා විශේෂයෙන්ම බලපෑම් මෙල්ලවීම සම්බන්ධයෙන් අපි කාරණාව කිය. මොකද මේ වර්ජන ක්‍රියාමාර්ගය තුලදී මේ පරීක්ෂණ සහ සේවාවන් පෞද්ගලිකාංශයෙන් කර ගැනීමට යම් නිලධාරීන්ගේ කැමැත්තක් තිබෙනවා. ඒ වගේ අවස්ථාවන් නොලදී අපේ නිලධාරීන්ට බාධා කිරීම ඇති කරන්න පුළුවන්. මොකද මේක ස්වේච්ඡා සේවාවක්, වර්ජන ක්‍රියාමාර්ගයකට යන්නේ නැතුව අපි මෙච්චර කල් අපේ සේවාව ඉෂ්ට කරා. ස්වේච්ඡා සේවාවේ නිරත වෙන නිලධාරීන්ට බලපෑම් හෝ තර්ජනයක් කරොත් අපිට සිද්ධ වෙනවා අපේ නිලධාරීන්ව නැවත සේවයෙන් ඉවත් කරගන්න. අන්න ඒකයි අපි කිව්වේ මේ වෙලාවේ අපි මේ ස්වේච්ඡාවෙන් ලබා දෙන සේවාව වැරදි විදිහට අර්ථකථනය කරන්න එපා, සහ ඊළඟට අපේ නිලධාරීන්ට එහෙම බාධා කිරීම කරන්න එපා සේවාවේ නිරත වෙනවා.